ඩුබයි වල පාරවල්. මොකද සාමාන්‍යයෙන් බස් එකම තම කෝච් එකම ඒසි දාලා තියෙනවා. ඒක ඔබට අවශ්‍ය නම් බඩේ දිනා. තුන හතරක් තියෙන. ඒක තමයි. ඒ දිනවනේ ගියා පිටිපස්සේ තියෙන බර්ජ් කලිපා එක. සාමාන්‍යයෙන් අපි පෙන්වන වීඩියෝස් වල ඔයගොල්ලන්ට මේ ඩුබායි මොන වගේද කියලා පොදුවේ මුළු ඩුබායි රටම එකපාර බලන්න බෑනේ. අපි එක එක ෂොප්ස් වලට යන්නේ. ඉතින් මම අද හිතුවා ඔයගොල්ලන්ට මේ යන පාර දෙකේ චුට්ටක් ඔයගොල්ලෝ අරන් යන්න ඕන කියලා. මොකද මම හිතනවා ඔයගොල්ලන් තාස හිතේ මෙන්න මේ ඩුබායි වල ලස්සන දකින්න. ඉතින් මෙන්න මේ වගේ උස බිල්ඩින්ග්ස් තියෙනවා. එක එක හැඩයට එක එක විදියට හදපු බිල්ඩින්ග් සෑහෙන තියෙනවා මේ ඩුබායි වල. ඇතුළේ තියෙන එක එක මේ ගිහිල්ලා රෙස්ටුරන්ට් තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් මේ වගේ පෙට්‍රෝල් ෂෙඩ් එකකට ආවම ගොඩට කාලා වීලා ඒ හැම දෙයක්ම තියෙනවා. පිට්සා හට් තියෙනවා, මේ බර්ගර් කින් තියෙනවා, මැක්ඩොනල්ඩ්, එතකොට කාර් සර්විස් කරගන්න පුළුවන්, පපා ජොන්ස්, මේ වගේ ගොඩක් හඩවලුත් දාලා තියෙනවා. මේ මේවා ඇතුලේ කොපි බොන්න පුළුවන් ඔයගොල්ලන්ට පෙට්‍රෝල් ගහලා. එහෙම ඔබට අවශ්‍ය නම් බඩේ ගිහිනා මේ වගේ පහසුකමුත් තියෙනවා. සලෝන් එකක් මෙන්න මේ වගේ පාරයින දිගේ මේව දාලා තිනවා. කඩවල් නෙමෙයි මේ එක එක සලෝන්ස්. මේ දිගට මෙතන නම් දිගටම දාලා තින්න ඔය මේ බියුටි සලෝන්ස් සහ බියුටි එක සම්බන්ධ එක එක විදිහ ක්ලිනික් ස්කින් එක තමයි විලා. දැන් කෙනෙක් අහලා තිබුණා මොනවද විලා කියන්නේ කියලා.
නිසා කියන්නේ ගෙදරවල් ගෙදරක් තමයි ඉතින් කාමර තුන හතරක් තියෙන. ගෙයක් තමයි. උඩයට තියෙන. හොඳ ලස්සන තනි ගෙයක්. ගාඩන් එකක් තියෙනවා. ඒ වගේ ඒවා තමයි විලාස් කියන්නේ. විලා කියන්නේ ගෙයකටම තමයි. දැන් මේ කාර් එක දානවා පේනවද මේ ප්‍රාඩෝ එක? ඒ දාන්නේ විලා එක. විලා. ගෙවල්. ආපින් එක තියෙනවා. මෙදින ඉරානියන් හොස්පිටල්. මේක මේ මොනවද ඉන්ෂුරන්ස් එකත් හදලා නේ? ඔව් තියෙනවා. ඒ වගේ හොස්පිටල්ස් වලින් සමහර ඔයගොල්ලෝ ඕන දෙයකට මෙතන ගාවල බෙහෙත් ගන්න පුළුවන්. ඒකේ ඒ වගේ ලොකු ජොබ්ස් කරන අය තමයි ඉන්නේ ගොඩක්. يعني ගවර්න්මන්ට් එකේ දීපෝ ඒ කමියුනිටි එකක් වගේ ඒරියා එකම තියෙන්නේ එයාලා තමයි ඉන්නේ කොහොම විදියට ගවල් ටික හදලා තියෙන්නේ. මේ හරි කන්ස්ට්‍රක්ෂන් බර්ජ් කලිප එක තමයි ඔය මේ ෆොටු බිල්ඩින් එකට හැඩේ තියෙන ෆොටු බිල්ඩින් එක තියෙනවනේ ඒකේ පිටිපස්සේ තියෙන බර්ජ් කලිප එක. ඒක තමයි ලෝකයේ උසම බිල්ඩින් එක. ඔව් දැන් අපි මේ වීදුර පොඩ්ඩක් ක්ලියර් නැති නිසා ඔයගොල්ලන්ට මේකේ කිව්වා පැල්ලංගේම පෙවුනට. ඒක හිතන්නේ මම මේ පොඩ්ඩයි. හදපදයක් නැතුව යන්නත් පුළුවන් අනිත් විදියට වේගෙන් යන්නත් පුළුවන්.
කරන්න පුළුවන්. ඒ කියන්නේ 120 130 අතර තියෙනවා. ඒ කියන්නේ මේ රෝඩ් එකේ 120 සේක් මොහමඩ් බින් සයිඩ් එකේ 130 ස්පීඩ් යන්න පුළුවන් ඩුබායි වල විතර. 100 ස්පීඩ් එක මේ. අබුදාබි වලට යනකොට 140 ක ස්පීඩ් එකකින් යන්න පුළුවන්. එතකොට සාජා පැත්තට 140 කින් පුළුවන්. ඩුබායි විතරක් 130 වැඩිම යන්න පුළුවන් ස්පීඩ් එක. පේනවනේ ඔයගොල්ලන්ට වාහන මේ දැන් මේ බිල්ඩින් එක ඉස්සරහට පේන බිල්ඩින් දෙක තුන. චෙකරේ යන්න පුළුවන් එතන කට්ටිය ගිහිල්ලා බොනවා නානවා ඔක්කොම කරනවා දැන් බෑ දැන් වහලා එතන යන්න මොකද සෙක් පැලස් දෙකම තියෙන්නේ දෙපැත්තේ ඒ දෙක දෙපැත්තේ තමයි කට්ටිය ගිහිල්ලා නාන්නේ වාහන ගහගෙන බොනවා කනවා ඒ ඔක්කොම කරනවා ඉතින් මම හිතන්නේ දැන් ඒක වහලා තියෙන්නේ එතන මේ දින පැලස් එක තමයි මම පේන්නේ වම් අත පැත්තේ පැලස් එක මේ පැලස් එකේ එන්ට්‍රන්ස් එක ඉතින් මේ හරිය ගොඩක් තියෙන ඊට පස්සේ මදීනාත් එක තියෙන එහා පැත්තේ මදීනාත් එක ලොකු හොටෙල් එකක් එකත් මේ ඔක්කොම එකයි මදීනාත් එකයි මේ බජල් අරප් එකයි කියන්නේ එකම චේන් එක තමයි
මං හිතනවා ඔයගොල්ලෝ ලොකු අයිඩියා එකක් ගන්න ඇති කියලා ඩුබායි මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ වගේ රටක් තමයි ඩුබායි කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් මේ වගේ වීඩියෝස් තව ඕන නම් අපේ subscribe කරන්න, ඒ වගේම අපිට comment කරන්න මොනවද ඔයගලන්ට ඊළඟට අපි ඩුබායි ගැන කරන්න ඕන වීඩියෝ එක කියලා. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. මතක ඇතුව subscribe කරලා තියාගන්න අපේ channel එක. වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි.